පාතාලය කියන්නේ ලංකාවේ දේශපාලනයත් එක්ක අත්වල් බැඳගෙන යන කිසිදා නැසිය නොහැකි සමාජ පිළිලයක් හැටියටයි වැඩි දෙනෙක් සලකන්නේ. කාලෙන් කාලෙට එක එක නම් වලින් හඳුන්වන පාතාල ලෝකේ චාරිත අපේ මාධ්‍ය හරහා ජනප්‍රිය වෙනවා. සමහරු පොරවල් වෙන්න අතමිට සල්ලි හම්බ කරගන්න හිතාගෙන පාතාල ලෝකයට ඇතුළත් වෙද්දී තවත් සමහර අයව සමාජයේ විසින්ම පාතාලයේ දිහාවට තල්ලු කරලා තියෙනවා කියලා හිතෙන්නේ ඒ අයගේ අතීත කතා ගැන හොයලා බලද්දී. අපි මේ ලිපියෙන් හදන්නේ පාතාලයේ අපරාධ කරුවන්ව වීරයන් කරන්න නම් නෙමෙයි. කාලෙන් කාලෙට ලංකාවේ පාතාලයේ නම රඳපු ඒ හින්දම ජීවිතෙන් වඳිගවන්නට සිද්ධ වුණ පාතාල ලෝකේ ලොකු හත් දෙනෙක් ගැන ඔබේ මතකයට ගෙන එන්න තමයි අපි මේ හදන්නේ. අංක 1 නාවල නිහල්. දශක ගණනාවක් ලංකාවේ පාතාල ලෝකයේ මෙහෙවූ නාවල නිහල්ව සමහරු හඳුන්වන්නේ ලංකාවේ පාතාල ලෝකයේ හිටපු එකම ගෝඩ් ෆාදර් හැටියටයි. කොස්ස අතගේ දොන් ඩොනල්ඩ් නිහල් වික්‍රමසිංහ තමයි නාවල නිහල්ගේ සැබෑ නම. නිහල් ඉගෙනුම ලබන්නේ කොළඹ පිහිටි ජනප්‍රියම පාසලක. හැබැයි කුඩා අවධියේ පටන් ඉගෙනීමට වඩා දඩබ්බර වැඩවලට නිහල් ප්‍රසිද්ධව හිටියා කියලයි දැනගන්න ලැබෙන්නේ. නාවල නිහල් අපරාධකරුවෙක් හැටියට මුලින්ම කරලියට එන්නේ 1960 ගණන්වල සිද්ධ වෙච්ච කොළුපිටිය තැබෑරුම් මංකොල්ලය හරහා. ක්‍රමක්‍රමයෙන් එතැන් පටන් ලංකාවේ පාතාලේ නම රැඳු ගෝඩ් ෆාදර් හැටියට කිරුළු දැරීම දක්වා පාතාල ලෝකෙ ඉහළටම නගින්නට නිහල් සමත් වෙනවා. රටේ නමගිය පාතාල නායකයන් රැසකගේ ඉරණම තීන්දු කිරීම පිටුපස නිහල්ගේ ශූර බුද්ධිය තිබෙන බවට තමයි කතා පැතිරිලා තියෙන්නේ. කොයිතරම් නමගිය පාතාලයකුණත් නාවල නිහල් මද්‍රව්‍ය වෙළඳාමට දැඩි ලෙස විරුද්ධව හිටියා කියලා සමහරු කියනවා. 2006 අවුරුද්දේ මැයි මාසයේදී පැහැර ගැනීමකට ලක්වන නාවල නිහල් අබිරහස් ලෙස අතුරුදන් වෙනවා. අංක 2 සොත්ති උපාලි. ලංකාවේ අතීත පාතාලේ නාවල නිහල් තරමටම ජනප්‍රිය වුණ චරිතයක් තමයි සොත්ති උපාලි කියන්නේ. අඹරවැලගේ දොන් උපාලි රංජිත් තමයි ඔහුගේ නියම නම. පිහිපාරකට ලක්වීම නිසා උපාලිගේ අත විරූපී වී තිබුණ නිසා ඔහුට මේ නම පටබැඳුන වග තමයි පවසෙන්නේ. මුල් කාලයේදී පිඩලි විකුණන ව්‍යාපාරයක නිරත වූ උපාලිට රජයේ විවිධ කොන්ත්‍රාත් ලැබීම හරහා ඉහළ පෙළේ දේශපාලකයන් හා ඇසුරු කරන්නට ලැබෙනවා. උපාලි පාතාල ලෝකයේ කෙරුමෙක් වීමේ ගමන ඇරඹෙන්නේ මේ දැන හැඳුනුම්කම හරහා. රජයේ ඉහළ පෙළේ ලොක්කන්ගේ දේශපාලන කොන්ත්‍රාත්තු ඉටු කරමින් ක්‍රමක්‍රමයෙන් ප්‍රබල පාතාල නායකයෙක් බවට පත්වෙන උපාලි එකල පොලිසියෙන් පවා ගරු බුහුමන් ලබන තත්ත්වයක පසු වූවා කියලයි තොරතුරු දැනගන්නට ලැබෙන්නේ. ලංකාවේ පසුකාලීනව බිහි වුණ ප්‍රබල පාතාල නායකයින් දෙදෙනෙක් වන අමරසිංහ සොයුරන්ව පාතාලයට ඇද දැමීමට හේතුවනෙත් උපාලි කියලා සමහරු කියනවා. දේශපාලකයන් නිසාම හයිකාරයෙකුණ උපාලිට දේශපාලන පෙරලින් නිසාම තඩු සිඳගන්න සිද්ධ වෙනවා. 94 සිදුව දේශපාලන පෙරලිය සමග ඔහුගේ බලය පිරිහෙනවා. එයින් පසුව ඔහුට උදා වෙන්නේ නොයෙකුත් පැරණි අපරාධවල නඩු හබවලට පැටලෙමින් ගත කරන්න වෙන කටුක කාලයක්. 1998 දෙසැම්බර් මාසයේදී තමන්ට පෙනී හිටින්නට සිදුවන නඩු විභාගයක් අවසන් කර පැමිණ බස්රියෙන් බසින උපාලි වෙඩි වරුසාවකට ලක්ව මරුමුවට පත්වෙනවා. අංක 3 චින්තක අමරසිංහ. 1960 ගණන්වලදී නාවල නිහල් කොළුපිටිය මංකොලේ සිද්ධ කරන්නේ තනියෙන්නෙමේ. ඒ වෙද්දි හිටපු නමගිය පාතාලයෙක් වන නොයෙල් අමරසිංහ එක තමයි නිහල් මේ අපරාධය කරන්නේ. නොයෙල් අමරසිංහ කියන්නේ චින්තක අමරසිංහගේ මාමා කෙනෙක්. සත්‍ය උපාලි විසින් මේ මාමව සහ චින්තකගේ පියා ඇතුළු පවුලේ අයව ඝාතනය කිරීම චින්තකගේ පාතාල ආගමනයට හේතු වුණා කියලා තමයි අහන්න ලැබෙන්නේ. ඉගෙනීමට දස්කම් දැක්වූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු චින්තක අමරසිංහ පොතත් පිත්තත් පසෙකලා තමන්ගේ ඥාතීන්ව මරා දැමු අයගෙන් පලිගැනීම ආරම්භනවා. ඒ පලිගැනීම නතර වෙන්නේ අවසානයේදී ඔහුව ලංකාවේ පාතාල නායකයා බවට පත් කරමින් සහ තවත් අමතර අපරාධ රැසක් ඔහු අතින් සිදු කරමින්. සත්‍ය උපාලිව ඝාතනය කිරීමේ පරම අභිලාෂයෙන් පසු වූවා යැයි කියන චින්තකට ඔහුගේ අරමුණ ඉටු කරගන නම් ලැබෙන්නේ නැහැ. 1996 අවුරුද්දේදී කලක් ඔහුගේම පාතාල මිත්‍රයෙකු සිටි අයෙක් අතින් වෙඩි පහරවලට ලක්ව ඔහු මරුමුවට පත්වෙනවා. අංක 4 ධම්මික අමරසිංහ. පලි ගැනීමේ චේතනාවෙන් චින්තක අමරසිංහ පාතාල ජීවිතේ තෝර ගනිද්දී එයින් වෙනස් මගක් ගන්නට ඔහුගේ සොහොයුරු ධම්මික අමරසිංහටත් ඉඩක් ලැබෙන්නේ නැහැ. ඔහුත් නොයෙකුත් අපරාධවලට සම්මාදන් වෙමින් පාතාලේ නම සනිටුහන් කරනවා. චින්තක අමරසිංහව මරා දමන අවස්ථාවේදී ධම්මික අමරසිංහ දිවි ගලවා ගත්තේ ඉතාම අසීරුවෙන් බවයි දැනගන්න ලැබෙන්නේ.
සොයුරාගෙන් ගිලිහුණ පාතාල කෙරුල තමන් අතර ගන්නා ධම්මික සොයුරාගේ මරණයට හේතු වූ අයගෙන් පිළිගැනීම ආරඹනවා. ධම්මිකව සමහරු හඳුන්වන්නේ ලංකාවේ හිටපු දරුණුතම පාතාල නායකයා හැටියට. කලක් ලංකාවේ අපලාද ලෝකයේ නම රැඳූ චරිතයක් වූ බද්දගාන සංජීවගේ මරණයට චෝදනා එල්ලවන්නේ ධම්මික අමරසිංහට. සත්‍ය උපාලිගේ මරණය පිටුපසත් ධම්මික අමරසිංහගේ හස්තිය තිබූ බවට විශ්වාස කරනවා. ධම්මික අමරසිංහගේ අපරාධ ජීවිතයට නැවතුම් තිත තැබෙන්නේ 2004 වර්ෂයේදී. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ තුලදී වෙටි පහරට ලක්වීමෙන් ඔහු අවසන් ගමන යනවා. අංක 5 බද්දගාන සංජීව. අනු ගණන්වල ලංකාවේ පාතාලයේ නමගේ චරිතයක් තමයි බද්දගාන සංජීව. මුල් කාලයේදී ෆිනන්ස් කම්පැනියක වාහන සීස් කරන සීස රැකියාවක තමයි සංජීව නිරත වුණා කියන්නේ. සංජීවට පාතාල කෙරුමක් වෙන්න මඟ පෑදෙන්නෙත් සත්‍ය උපාලිට වගේ දේශපාලන හයිය නිසාවෙන් තමයි. ප්‍රබල දේශපාලනඥයන්ගේ ආරක්ෂක නිලධාරියා හැටියට වැඩ කරන්න ලැබෙන සංජීව ඒ නිලතල අතින් වගේම පාතාල වැඩ අතිනුත් දිනෙන් දින ඉහළටම යන්න සමත් වෙනවා. සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට ජීවත් වෙමින් ඉඳලා ඉතාම ඉක්මනට අධි සුඛභෝගී ජීවිතයක් ගත කරන්නෙක් දක්වා ඔහු වෙනස් වෙනවා. අනු ගණන්වල සිද්ධ වුණ දේශපාලන කොන්ත්‍රාතු රැසක් පිටුපස සංජීවගේ නම සටහන් වෙනවා. රූකාන්ත සහ චන්ද්‍රලේඛාට පහර දීම, සඩන පුවත්පතේ කතුරු රෝහණ කුමාර ඝාතනය, අනුජා විරසිංහ මහත්මියගේ නිවස ගිනි තැබීම ඒ අතරින් කීපයක්. බද්දගාන සංජීව කියන්නේ අමතිවරයෙකුට වඩා ප්‍රබල අයෙක් කියලා පාර්ලිමේන්තුවේදීත් ඒ කාලේ චෝදනා නැගෙනවා. දේශපාලන හයියෙන් පාතාලේ හොල්ලන් හිටපු සංජීව 2001 අවුරුද්දේදී ඝාතනයට ලක් වෙනවා. අපි කලින් සඳහන් කරපු ධම්මික අමරසිංහ මේ මිනිමරුම පිටිපස්ස ඉන්නවා කියලා තමයි සැකයේ යමුනේ. අංක 6 කරාටේ ධම්මික. කරාටේ ධම්මිකගේ සම්පූර්ණ නම වන්නේ ධම්මික ප්‍රදීප් පෙරේරා. ධම්මික දක්ෂ කරාටේ ක්‍රීඩකයෙක්. තමන්ගේ කරාටේ දැනුම උපයෝගී කරගෙන කරාටේ පන්ති පවත්වා මුදල් ඉපයීම තමයි ධම්මික මුල් කාලයේ රැකියාව හැටියට කරන්නේ. ඒත් මේ මුදල තමන්ට ප්‍රමාණවත් නැතයි කියලා ධම්මික හිතනවා. අධික ලෙස මුදල් උපයා ධනවතෙක් වීමේ ආශාව ඔහුගේ ගමන් මඟ පාතාලයේ දෙසට යොමු කළා විය හැකි. කරාටේ ධම්මික ඒ කාලේ පාතාල කෙරුමක වූ කඩුවෙල වසන්තගේ ආශ්‍රයට වැටෙන්නේ අපරාධ ලෝකයේ සම්බුදතා මගින් වෙනස්ම ගමනක් අරඹන්නට. වැඩි කලක් නොගසින් අපරාධ ලෝකයේ තමන්ගේ සටහන තියෙන ධම්මික කඩුවෙල වසන්තගේ අවසානයේදී තීන්දුව කරනවා. ඉන් පසුව කඩුවෙල ප්‍රදේශයේ අනසක පතුරවමින් විවිධ අපරාධ ක්‍රියාහරහ කෝටිපතියෙක් වන්නට ධම්මික කටයුතු කරනවා. අපරාධ ලෝකයේ හිනිපෙත්තේ වැජබුණත් ධම්මික ඉතාම රහසිගතව සහ ආරක්ෂා සහිතව තමයි තමන්ගේ පාතාල ක්‍රියා මෙහෙවන්නේ. නමුත් අපේ මේ ලැයිස්තුවේ අනිකුත් ප්‍රබල පාතාල නායකින්ට අතු ඉරණමෙන් ගැලවෙන්න ධම්මිකටත් හැකි වෙන්නේ නැහැ. 2011 වර්ෂයේදී ධම්මිකව අබිරහස් අන්දමින් පැහැර ගැනීමකට ලක් වෙනවා. අංක 7 ඕල්කට්. ඕල්කට් කියන්නේ 90 දශකයේ ඉඳන් ලංකාවේ පාතාල ලෝකයේ මෙහෙවමින් විවිධ අපරාධ ක්‍රියා සිදු කළ තැනැත්තෙක්. සමහරු ඔහුව හඳුන්වන්නේ ලංකාවෙන් බිහි වූ ලාබාලම පාතාල නායකයා හැටියට. 1988 වර්ෂයේදී තමන්ගේ මුල්ම මිනිමැරුම සිදුකරන ජයකොඩි ආරච්චිගේ ඕල්කට් පෙරේරාගේ නමට සටහන් වී ඇති මිනිමැරුම් ප්‍රමාණය 26ක් බවටයි සඳහන් වෙන්නේ. LTT ඊයේ විසින් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය වෙත එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරයටද ඕල්කට්ගේ සහය හිමි වූ බව පැවසෙනවා. මද්‍රව්‍ය වෙළඳාම සහ මිනිමැරීම තමන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය කරගත් ඕල්කට් නීතියේ ඇසෙන් සැඟවෙමින් බොහොම රහසිගතව තමන්ගේ ජාවාරම් සිදු කළ අයෙක්. 2011 වර්ෂයේ විශේෂ කාර්ය බලකා මෙහෙයුමක් අතරේදී හසුවන ඕල්කට් එහිදී ගිනි අවිය කුදරා ගැනීමට තැත්දරා වෙඩි පහරකට ලක්ව ජීවිතක්ෂයට පත්වෙනවා.